මහින්ද රාජපක්ෂ මහත්තයා ජනපති සටනින් පැරදීමත් එක්කම තව කෙනෙකුට වෙච්ච වැරදීමක් ගැනත් ගොඩක් අය කතා කරන්න ගත්තා. ඒ එතුමාගේ දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාට සිද්ධ වෙච්ච ජ්‍යොතිෂ වැරද්ද ගැන. මොකද සුමනදාස මහත්තයා ඉරහඳ තියලා දිවුරුවේ රාජපක්ෂ මහත්තයා අනිවාර්යෙන්ම දිනනවාමයි කියලා. කොහොම හරි ඡන්දයෙන් පස්සේ හිටපු ජනාධිපතිතුමා කිව්වේ එතුමාට දැන් ජ්‍යොතිෂයත් එපා වෙලා කියලා. ඇත්තටම එතුමාට ජ්‍යොතිෂේ එපා වුණෙත් බොරු අනාවැකි කියපු සුමනදාස මහත්තයා හින්දාද? එහෙම නැත්නම් ඇයි සුමනදාස මහත්තයා ජ්‍යොතිෂේ නාමයෙන් දිවුර දිවුරා බොරු කිව්වේ? ඒ ගැන අපි අහන ප්‍රශ්න වලට ඔහු මේ ඇත්තද කියන්නේ. ඇත්තද කියන්නේ? තාම නෙමෙයි මැතිතුමනි, ජනවාරි 8 තමයි තිබුණේ අපේ ජනාධිපතිවරණය. ඒ 9 වෙනිදා ඉඳන් මම සේවා කටයුතු කරනවා. නෑ, රාජකීය දෛවඥයාට කොතනකදවත් වැරදුනේ නෑ. අවසාන මොහොතෙත් මං ඇහුවා නැගත් හදන්න කලින් කවුද එන්නේ කියලා. රයිල් මහත්තයා හෝ කර්ජයසුරි මහත්තයා හෝ චන්ද්‍රකා මැතිනිය හෝ සෝභිතා හමුදුරු තමයි චන්දට එන්නේ කියලා කිව්වා. ඉතින් අපි ඒගොල්ලොන්ට ගැළපෙන විදියට හැදුවා. යුද්ධ වෙලාවේ බුද්ධ්‍යංශ නිවිලදිම ආරංචි තොරතුරු ජනාධිපතිතුමා ලබා දුන්නාට මේ රටේ ජනතාවගේ වාසනාවටත් එක්ක මේ වෙලාවේ බුද්ධියන්තෙන් ලැබුණේ නැහැ. පසුගිය දවස්වල තිගරු මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගත්තා මේ අපේ ඉල්ලීමකට නෙවෙයි අවුරුද්දකට කලින් ගියේ කියලා. මාත් කතා කරා, 9 වෙනිදා උදේත් කතා කරා, ඊට පස්සෙත් මට කතා කරා, බොහෝම ආදරයෙන් කතා කරා. ජීවිතේ කවදාහක්වත් මට එතුමා උඹ තමුසෙ කියලාවත් කියලා නෑ. මේ මොහොතේ මහින්ද මහත්තයා මෙරටේ පාලනේ හිටියා නම් ජිනීවා වලින් අපිට බලවත් කරදර රැසකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ බලගත් කරදර වලින් අපි නිදහස් වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ රයින් වික්‍රමසිංහ මහත්තයාගේ වාසනාව හින්දායි කියලා මම මේ මොහොතේ කියනවා. නෑ, කොයි අවස්ථාවකවත් මං හේතු වෙන්න ගියේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වාසනාව බලයේ හේතු කොටගෙන දශක 3ක් පුරා පැවති යුද්ධය අපි අවසන් කරා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ආසියාවේ ආශ්චර්ය බවට අපේ රට පත් කරන්න බැරි වුණාට මෛත්‍රීපාල මහත්තයා ඒ කටයුතු අනිවාර්යයෙන්ම කරනවා.